ඉන් පසුගිය දවසක මේ දෙනිකායේ තිබිච්ච ලේකම්වරුන්ගේ ලේකාධිකාරී නායක ස්වාමින් වහන්සේලාගේ රැස්වීමේදී අපි මේ ගැටලුව ගැන සාකච්ඡා කළා 20 නිසා ඒ 20 වෙනි සංශෝධනයේ නිසා ඇතිවෙන අනර්ථකාරී තත්ත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් ඇති වෙනවා ඒ නිසා මේ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා අපි දෙනිකාය ශක්තිමත්ව තුන්නිකාය මේකාබද්ධ කරගෙන තුන්නිකාය මේකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටේ තත්ත්වෙම ආරක්ෂා කර ගැනීමට අදාළ කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලා හැටියට අපේ වගකීමක් ඒ නිසා මේකද ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය අහෝසි කරන ඒ වගේම නීති ආධිපත්‍ය බිඳවට්ටන නීතියේ පිළිසරණක් ජනතාවට නැති තත්ත්වයකට රටපත් කිරීම ඒ වගේම හොරකම වංචා දූෂණ රාජ්‍ය දේපළ විකිණීම අවභාවිත කිරීම ආදී නීතිගත කරවීම ඒ වගේම දිත්තපුරවැසියන් රාජ්‍යපාලනයේ ඉඩකඩ දීම තුළින් රටේ ස්වාධිපත්‍ය බිඳවැට්ටවීම ඒ වගේම විවිධ සංකූලතා මේ හරහා ඉස්මතු වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් හැටියට තමයි එදා අපේ සාකච්ඡාවේදී අපි ඒකාබද්ධව සාකච්ඡා කරලා තීරණය කළේ ඒ නිසා මේ අවස්ථාවේදී හදිසියෙ මේක කාගේ හරි පුජ්‍යලික වමනාවක් වෙනුවෙන් කරන කටයුත්තක් හැටියට තමයි එදා ස්වාමීන් වහන්සේලා අදහස් දැක්වේ පුජ්‍යල කේන්ද්‍රීයව තමයි මේක හදිසියෙ මේ ගේන්නේ කියලා එහෙම නැත්නම් රටේ සාකච්ඡාව තිබුණේ අලුත් විවස්ථාවක් හදන්න තමයි රට පෙළ ගහලා හිටියේ 19 වෙනි සංශෝධනයේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සකස් කරගෙන ඉදිරියට රට යන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දි මේ වගේ දැඩි වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වෙලා යද්දි අපිට තියෙන්නේ මේ වගේ ගැටලුවක් මේ රාජ්‍ය පාලනය සම්බන්ධ රටේ අනාගතය සම්බන්ධව ගැටලුවක එල්ලීලා කාලයක අදමීම නෙවෙයි මේ වසංගත තත්ත්වයෙන් රට මුදවාගෙන ඊට පස්සේ පුළුවන් සියලු පක්ෂ එකතු වෙලා මේ අලුත් ව්‍යවස්ථාවක් රටට මේ හදන්න ඒ නිසා මේක ඉතාම ඛේදනීය තත්ත්වයක් හැටියට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් හැටියට නීති ආධිපත්‍ය බිඳවැටීමක් හැටියට ඒ නිසා මේකට පිළියම් සෙවීමක් හැටියට තමයි අපි දිනිකායික ස්වාමීන් වහන්සේලා එක්කදල මේ ඒකාබද්ධ ප්‍රකාශයක් අද නිකුත් කරනවා 19 වෙනි විවස්ථා සංශෝධනයේ යටතේ ආණ්ඩුක විවස්ථාව තුල විධායකය විවස්ථාදායකය සහ අධිකරණය කියන මේ තුනේ සමතුලිතභාවයක් ඇති වෙන විදිහේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වුණා ඒක අපි කාටත් පැහැදිලි නමුත් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි 20 වෙනි විවක්තා සංශෝධනයේ යටතේ සම්පූර්ණයෙන්ම මේ විවක්තාදායකය සහ අධිකරණය කියන මේ දෙක විධායකට යට වෙන බව අපට පේනවා ඒකෙන් වෙන්නේ ඒකාධිපති බලයක් ගම්මෙමාන වීමයි සිද්ධ වෙන්නේ विधायक क्रियात्मक लो प्रजातंत्रवाद समाज विधेयट प्रजातंत्रवाद अगेकरण भिक्षु निकाय संस्था विधेयट निकायवाल आशीर्वाद कर क्रियात्मक